සාදු සාඳූසාදුු නමෝතස්ස භගවතුවරහතු සම්මා සම්බුද්දස්ස සාදුු සාදු සාදුු පර්මිින් අපගේ පරම පූජිනීය ගුර දීවෝත්තම කල්ල්‍යයානමිත්‍ර පින්වල්ලකු සාාමින් අහන්සීට් නමස්කාණනවීවා නරෝගී දිහිර්ගාෂ සම්පත්තිය සැලසේවා සාධ සාදු සාදු ශ්‍රද්ධවන්ත පින්වත්නේ අදත් අපි දිවැසින්දුටු බියකරු සසර සාදහන් වැඩසටාන මේ විදිහට ආරම්භ කරනවා. අද දවසයේ මේ ධර්ම මේ දහන් වැඩසටාන ශ්‍රද්ධා රූපවානයට ලක්විර ගුවන් දිලේත් විකාශනය කරන්ට දායකත්වය දරන්නේ දනංජයේ මහත්මයා සහ ඇමෙරිකාව පදිංචි පින්වත් දනංජයේ මහත්මයන් සහ උදාර වීරකෝන් මහත්මයාය ඇතුළු පවුලසිලු දෙනා විසින්. මේ පංවතුන් බොහෝ පිංරැස් කරගන්නවා මේ ධර්මදාානයට සම්බන්ධ වෙලා. මේ පිංවතුන් මේ දහන්වැට සටහන් භාරගන්න නිසා තමයි අපේ දහන්වැට සටහන් දිගටම නොකඩවා කරගනයන්ට අවස්ථාව ලැබෙන්නේ මොකද ඒ දායකත්වය . ලැබෙනතාක් තමයි අපි දහන් වැඩසටහන් කරන්න අපිට පුළුවන් වුණනා මිල්ලිඳුරාජ ප්‍රශ්නය දිගටම පින්වතුන් භාරගත්ත නිසා සම්පූර්ණයෙන්ම පොත්වහන්සේලා හතර නමම වැඩසටහන් එකසේ දහයක් විකාශනය කරවඩ ඒ වගේම දේශනා කරන්න දැ මේ අපි ඊෙන් ආරම්භ කලා ප්‍රේතවත්තු විමානවත් වූ ප්‍රේතවත් වූ මානවත්වයකින් අපි ප්‍රේතවත්ව මේ කරගෙනයන්නේ මොකද මුල්ලින් සතරාපායි බය තේරුම් ගන්න ඕන නිසා ඉතිං එ නිසා අපිට මේ විදිට පිින්වතුන්ගේ අනුග්‍රහයි මුල් කරගෙන අපිට මේ පිනක් තිබුණොත් පුළුවන් වේවි සම්පූර්ණයම ප්‍රේතවත්තුවත් ඉගෙන ගන්න ති සාමාන්‍යෙන් කෙනෙකුට එකක් දිගට පොතක් කියවනවා කෙනෙක් අද මිනිසුන්ගින් ඇත්තේලා එනිසා මේඔ සවිස්තර ඉගෙන ගන්න් ලැබෙන එක හිතනවා විශාල භාගයක් කියලා ඉතින් අද දවසේ අපි ඉගෙනගන්නේ තවත් මේ පේතවත්තුවක් පිංහතුන මේ සතරාපායට වැටින මේ ගමන සම්පූර්ණයෙන්ම නැත්තරම නැතිවෙන්නේ සතරාපායේ දොරටු ඇහෙන්නේ සෝතාපානවීම තුළින් ඉතින් බැරි වෙලාවත් කෙනෙගි ජීවිතයේ සතරාපායට වැටුනොත් ඒක අතිසයිම් භයානකයි බදුරජාණන් වහන්සේ මතකද ඔබට මීට කලින් වැඩසටහනක අපි විස්තර කලා බුදුරජාණන් වහන්සේම දේශනා කළා පින්වත් මහණෙන නිරයට නිරයට වැටුණුත් තිරිසන් ලෝකට වැටුණුොත් මේවාගේ සතරාපායට වැටුුණොත් ආය මනුස්්‍යයෙක් වෙනවා කියන එක නන් ලේසි නෑ කියලා ඊළගම මේ ප්‍රේතවත්වයේ කතා ඉගෙන ගන්නකොට ඔබට හොඳට තේරේවි ගොඩක් ප්‍රේතයෝ ආපහු වැටින්නේ සතරපායට ගොඩක් ප්‍රේතුව ආපහු වැටින්නේ සතරපායට ඊළඟට ඔබට තේරෙනවා මේ විස්ත රිගෙන ගන්න ගොඩ ගොඩාක් මේ සත්වයෝ සතරපායට වැටින්නේීම කට නිසා ගොඩාක් ඒ හේතු කටවරදින්නේ කරම කර්ම පල විශ්වාසය නැති නිසා ඒ දුරෘෂ්ටිය පිරිසිුදු නැති නිසා එනිසා ගොඩාක් අගේ කටවැරදින එක නතර කරගන්න පුළුවන් ඒ වගේ මේ පිම් පවගෙන විශවාස ඇති කරගන්න පුල මේ දේශනා ඇසීම තුළින් මුගද සසර භයානකයි. ඉතිං මේ විදි අපි දැ ප්‍රේතයක්ගේ විස්තර කියනකොට ඒ විදිහට අපි සංසාරයේ දුක්විඳල තිනව කෙලවරක් නැතුව. ඉතිං මේ පින්වතුන්ට මතකද අපි මීට කලින් ප්‍රේතවත්තුව ආරම්භයේදීම ගාතවක් වදාලා ඒ තමයි රහතන් වහන්සේල්ලා තමයි කුඹුර ඒවාගේම දායකය තමයි ගොවියා ඒ පූජා කරන දේ තමයි බීජය. ඉතින් කුඹරේ ගොවියා බීජයක්ක් වැපුරෝත්තේ ම අත්වයන්නන ගොවියාට ලැබෙන්නේ. මෙන මේ උපමාව හොඳට මතකතියාගන්න ඕන රහතැන් වහන්සේලා එහනතන් අද කාලිගත්තොත් සාංගක කරලා මහා සංග්‍යෝදසා අපි මහාසංගයා කියන්නේ පුුණ්‍ය ශේස්තරය සරුපස සරුපොලොව ඊට පස්සේ දායකය කැනෙ දන්දින කෙනා දන්දින වස්තුවතම බීජේ දෙනදේ තමන්ට ලැබෙනෝ. එතකොට දැන් සාමානයෙන් අද කාල තියෙනව නේද අපි මේ මිනිස්සු කියනවා ඔය පන්සල්යා හැදුවයි අපි ඔය ආරාමය හැදයි අපි ඔය අහවල් දානි දුන්න අපි ඔය කටිනය කළේ අපි කියලා යාලට අපි කලා කියල වගේ මිනිසුම් ගදහසත්වන් ඉතුර මේ උපමාවට කොහමද දෙක ගලපන්නේ කියල බදන්න සරුසාර කුඹරක ගොවෙක් බීජවපුරල අස්වැන්න ගන්නවා තුට සරුසාර කුඹුරක් ලැබුණුත් ගොවයාට එක සම්පදාන් ට ගොවියා යමක් වපුරනවද වපුරණ දේ ලබෙන්නේ කුම්ඹුරටනවී තමන්ඩ එදකට මහා සංඝයා කියැන්න කුඹර වගේ නම් රහතන් වහන්සේලා කුඹුර වගේ නම් එතුට දායකයා දන් දෙෙන දන්දෙන කෙනා නම් ගොවයා දෙන වස්තුව බීජය නම් ඒක අස්වැන්න තමන්ට ලැබෙන්නේ එකට කුම්ඹුරෙන් තමයි අපි ප්‍රෝජන ගන්නේ. එතකුට ඇත්තරම ගත්තොත් ගරුතර මහා සංගයා කියල කියන්නේ අපිට අනාගතයේ පිම්ඵල සැපවිපාක උපද්වන පුුණ්්‍යා සේස්තරය ඉනිසා යංකිසි දායක කියවන අපි කලා අපි ඔය පන්සල හැදවා ඔය ආරාමි හැදවා අපි අරකටිනය කළේ මේක කළේ අපි තමයි යොක මුල්ල ඉඳල ආරාම කල්ල මෙහෙම කළේ කියලා සම්පූර්ණයගේ දෘෂ්ටියය දෝසියක්ත්තියෙන. යාගේ දෘෂ්ටිය තියෙන අපි යාලට කලාා නමුත් සම්මාධිට්්‍යිය තමයි අපි යංකිසි දෙයක් සංඝය විශයෙහි කලා යැන එක යාලාටක කරප ගන්නන්නේ තමන්්ඩ කරුපේ එක. මොකදක වපුරන බීජ. අස්සන්න ගොවියාට ලැබෙන්නේ. අපි කුඹුරට කුඹුරේ ගොවිතැනක් කරලා ඒකින් මේ අස්වැන වොන අලහරි ඊලාට වීහරි වගා කරනවා. ඊලාඟට මොනොහරි වගා කරලා අපි අසන නෙල්න අපි කියනවාද කුම්ඹපුරට අපි කලා ඹරට අපික ලන්නවේ අපි කුම්ඹරෙන්ම් ප්‍රෝජන ගත්තා ඒවගේ තමයි දාානයක් දෙනකොට යංකිසි ආධාරයක් උපකාරයක් කරෙනකොට ඇත්තමගතාව එක යාට කර ගත්තේ දෙනකෙන ට එක අශවය ලැබෙන්නේ හාමුදුරන්ට එක බත්වේලායි හාමුදුරන්ට ඔබ පූජක්කන දානය එක බත්වේලා නමුත් ඒක බත්තට ගානය කල්ප ලක්ෂ ගානක් ඔබට ආහාර අහිනයක් වෙන්නේ හැයි මිනිස්සු දානපූජා කලා කියලා හාන්දුරන්න්න කල්ප ලක්ෂයක් ආහර ලබෙන් ඒක ගිලබෙන ගිහිට. එතකොට සංගයා ඔබට අනුකම්පාවෙන් වැඩඉන්නේ කියන සම්මාධිට්ටිට පත්වෙන් නො ඔබ. නැතන් අපි කලා අපි කලා කෙලොව සමහරයකි තියෙන අදහස් ඒක සාමාන්‍යෙන් පිරිසිදු දුෘෂ්ටියනෙවෙයි පින බාල කරනවා. තේරුම් ගන්න මේ උපමාවෙන්. රහතන් වහන්සේල්ලා කුඹරු වගේ දායකයක් ගොවිය වගේ, ගොවිය වගේ. ජා කරනදේ බීජ වගේ අස්වැන්න ගොවිට ලැබෙන් එනිසා මේ බලන්න මේ පලවෙනි පේතවත් වූ ගාතා ආරම්භය කොච්චර පැහැදිලි දර්සනයක් අපි නිවැරදි කිරීමක් කරනවාද කියලා මෙව තේරුම් ගන්න ඕන ඊට පස්සේ පින්වත්න දෙවෙනි පේතවත්ව මේක මේ මෙහෙම එකක් ඒ තමයි නාරද කියන මහරහතන් වහන්සේ දැක්කා මේ ගිජ්ජකූටය රජගහනුවර බැහැ නකුට නාරධ මහරත්තන් වසේ දැක්ක පරේතේ ඒ පෙරේතයා දැක්ක ගමන් නාරත මහරත්තන් වන්සේ ගේ ස්වභාවය කීවා. කායෝතයේ සබබ සෝවන්නෝ සබ්හ ඕපාස් ඔබහසතය දිසා කියනවා මේ එම්බා පෙරේතේ උඹ ගෑග මේ ගොඩා රත්ත රම්පාටයින මේ උඹ එනකුට වටහිට ආලෝකයක් විහි දෙෙනවාේ. මොකන්තේ සූකරස්සේව කින්කම්මස්සකරී පුරේති හැබැයි උඹගේ මේ මූන ඌර එක්ගෙ වගේ. මොකක් දුඹ කරපු කරමේ ඇඟ රස්තරම්පාටා එළිය විහිදෙනවා උඹ මොකද කරපු කරමේ දැන් ඇතනව මේ පෙරේදෙන්නේ ඔය වගේ කද දැක්ක ොත් එහෙම මිනිස්සු වන්දනා කළ වෙනම දේවාලයක් අදනවා ඌරු ඔළුවත් තියන දෙවක්. අදල පහන්තියලා වැඳල පොල්ගාල අනිවාරයෙන් කරනවා. ඉතින් නාර්ධ මානතන් වන්ස යහවා මේ උඹ මොකක්ද කරපු පාපි. දැන් අදකාලේ සාමාන්‍යයෙන් සත්ව ෝලුවක් තියෙන කවරුහට හිටියොත්තේම ඒ දියන්ට අඳනවද නැද්ද වදිනෝ. එක්කෙනෙක්වත් අහනවද ඔය දෙවියන්ගේ ඔහේට සත්ව ඔලුවක් ලැබුණේ සංසාරය මකක් කරපු කරමයකින් දෙකේ ලැහුව දෙක්කෙනෙක්වත් අද වෙන්නක්වත් මේ මිහි මඳල්ලේ එක්කෙනෙක් කහල නෑ සත්ව ළුවත් තියන දෙවියන්ගේ උබට ඇයෝවාගේ සත්වලුවක් ලැබුණේ කියලා. නාරද මහරහතන් වහන්සේ ඇගේ ලිය විහි දෙෙන රත්තරම්පාට ැගත් තිය ඌරු ොටඇත් යන කෙනෙක්ගෙන් ඇහව උඹ මොකද කරපු කරමින්. ඊර්වාස කිව්වා කායේන සංඥතෝ ආසී වාචාය සීම සංඥතෝ. කියනවා මම යි සංවරවල හිටියයා. ඒළඟට වාචායාසිම සංඥතු. නමුත් මම වචනෙන් සංවර වුණේ නෑ. තේන මේ තාදිසෝ වන්නෝ කය සංවර විච්ච නිසා ලස්සන ඇඟක් ලැබුණ යතා පස්ස සිනාරදං නාරද තෙරුනාාස ඔබහන්සේ හරියට මව දැක්. මේ මේ ප්‍රේතයා කලින් කාශය බුද්ධසාාසනී මානවල ටපු තෙරුන්ාහන්සෙන. හොඳට බඹසර රැකලා විකාල බුද්ධනින් වැල කියලා හොඳට සිල්රැකගෙන හිටියා. හැබැයි කට හරි නෑ. කාට හරි ඕපාදූපයක් න්නම් කියනවා. කාග හරි කුණු ගොඩක් නං අවසනෝ. කොේ හරි යෝපාදූපයක් විටක් කාල කියාගන්න ලැබුණොත් එතනින් එහා නෑමේ උන්හන්සේටද. හැබැයි බ්‍රහ්මචාරී හොඳට කයින් වැරැද්දක් වෙෙනෙ නෑ. ඊට පස්සේ කාශබුද්ධ ශාසනය වෙච්ච දෙයක් ගොඩා. මේ සිල්වුවත් සංඝයාට ගැරහුවා යහපත් සංගයාට ගැරෙහවා කයිකතා හැදවා විකට කතා හැදවා ඊළඟට එකක උන්වහන්සේලා දෙන්නෙක් සමඟිව හිටියොත් කෙටෙව්වා මේ විදිට වචනයෙන් පවු් කලා හැබැ බ්‍රහ්මචාරි. ත්‍රාග පාලනය කරනවා ඊට මාන්සේ ඇගිින් වැරැද්දක් වෙන්න දෙන්නෙ නෑ. ඊට පස්සේ මේ පාපකරමේ විපාකයක් විදිහෙට නිරේ ඉපදනා. කාශෝ බුද්ධ ශාසනයේ නිරේ ඉපදිලා එයා ආපහු පෙරේතලෝක ඉපදුනේ මේ පොලොව ගෞ හතක් වැඩුනට පස්සේ. සම්පූර්ණ බුද්ධාන්තරයක් මේ ප්‍රේතයා මේ සත්වයා නිරේ තමයි පැහිලතින්. ඊට පසේ අපේ බුද්ධසාසනයේ බුදුරජාසය පහලිෙන කාලේ ඌරු හොටයත් වන පෙරේතෙක් ඇඟ රත්තරම්පට ඉලියකුත් හිදෙනගගේ. ඊට පස්සේ මේ මේ ප්‍රේතියක් කියන බලනමයි කට වැරදුන නිසා මන් දැන් ප්‍රේතියෙක් වෙලා. තන්තයාහං නාරද බ්‍රරූමී සාමන්දිිට්ට මිදන් අයා ඔබහන්සේ මාව දැක් අනේ මං ඔබහන්සිට කියන මේකයි. මාකාසි මොකසාපාපන් අනේ කටින් පවුකරණ්ඩනං එපා මං විදෝප විඳවිල්ල මන් දන්නකේනවා. මාකෝ සූකර මුොකෝ අහෝති කටවරද්දගෙන ඌරු හොටයත්තියෙනෙක් වෙෙන්ඩනං එපා කියලා. නාරද්‍යයන් වහන්ස මට කියන්න තිය නිච්චරයි. එතකොට බලන්ඩ මේ කටවරද්දා ගැනීමේ විපාක අද කාලෙ කොහොමද මේ ගොඩාක් මේ පාපේ සිද්ුවෙන ඔවයි ෆස්බක් විකාරය නිසා දෙැඔන්න වටෙන් පිටින් ලෙඩදු කසනීප වෙනකොට ඔ කෝමටික තටු හකුළු වගෙන අතපයෝ ඇතුළට දාන කූඩුවස්සේ ඉන්නවා බාහිර කරදරයක් නෑ කියල දැනගත්ත ගමන් අතපායි ඔක්කෝමලියට දාලා ඔක්කෝටුම ගරහනවා. හොඳට බලන්න කවුරු හරිද අමතාතාගෙන ප්‍රශ්නයක්කාවට පස විසිදුන්ගන්නකොට සමට දරුවන්ට අමාරුවවෙන්න පුළුවන් දරුව ගරහනවා. ඒවාගේ තමයි ප්‍රශ්නයක් කාපු වෙලාවගේ සම්පූර්ණ බර රජටයනවා. තුරු රජයෙන් තීරණ ගන්නකට ඔක්කොමික බනිනවා. ඊට පස්සේ සමාජ නියමුවන් ගතියට සංගය වැඩින්නවා. සංගයා තීරණගන්නකුට බයිනවා. ති මොකාහරි බනිින්ට ගාරණාවක් නං හොයාගන්නවාමයි. මේ කට නිසාමයි නහින්නේ. අපායවල් එකසිිය තිස්්සායක විස්තර අපි මීත කලින් වැඩසටං වල කලාා අපායවල්වොල යනායගේ විස්තර කිව්වා ගියායගේ විස්තර කිව්වා සාවධනවට අසාගෙන හිටිය නන් සියට අසුවක් අපායි වෙතුලතියෙන්නේ කට නිසා. මෙන්න ප්‍රේතවත් වූ ආරම්භ කලා දේශනා කරන්න මේ පටන්ගන්න තැන ඉඳළම කටවැරදිලා පෙරේතුලෝක ගියයිඉන්නේ. මේ ඇඟ රත්තරම් පටයි නමු පෙේතෙක් මනිසු මේ වදන්නේ නෑ දිර කවුරට එලියක් පහල කරගෙන බහලවනො මිනිස් වෙදායින්දල දේවාලය ඇත්යායගෙන වදිනවා පරේතයට වදන්නේ ඊට පස්සේ මොකක්රය පොටෝක් ගහමට පොඩි එලියක් තිබුණොත්තේම පොඩි එලියක් හම්මෝ මෙන්න දේව වහන්සේලා සතර දිබ්ාගින් එල්ල බ්‍රක්්මරජු පත්වෙලා කියලා මේ අහිංසක මෝඩ සතුරක් විඳිනොමේ සත්වයා මේ නාරද මහරතන් වන්සේට පේන්ඩ දිව්‍ය සරීරේකින් ූරු හටේකින් න ප්‍රේතේයක් නෙමේ වැඳ වැැඳ කියනවන්නේ ස්වාමයේනයේ ඔබහන්සේ දන්න දන්න අයට කියන්න කටවරද්දගෙන ඌරු හොටක් තියෙන පෙේතෙක් නං වැෙන්ඩිපා කියලා කියන්න ඔබහන්සේ කට්ටිට ගිහිල්ලා මේ ප්‍රේත ලෝක විස්තර. ඒනිසා හොන්ඳටම තේරෙනවා මනං හිතන්නේ ලංකාවේ ගොඩා දෙවිවරු කියලා ලංකාවේ මිනිස්සු සියයට අනු පහක්ම රැවටිලෙඉන්නේ ප්‍රේතියන්ද. සියයට අනු පහක් ප්‍රේතයන් රැවටිලෙන්නේ මේ පේතවත්තු ඉගෙන ගන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන්නිරස්ේ නාරධ මහරහතන්හන්සේ මේ විස්තරය ඇවිල්ලා භාගවත් බුදුරජාණන් වහන්සට කියා හිටිය. බුදුරජාන්සේ ඒ වස්තුව මුල් කරගෙන සසරේ ස්වභාවේ ගැන පිරිසට දහම් දෙසවා ආ නීට පසේ තම මේ පේතවත්වව බුද්ධ භාසිතයක් විදිහටම උද්දගෙන කායට එන්නේ. ඊළඟ ප්‍රේතවත් වූ බලමු දැ කටෙන් කරන පවු් නිසාමය ඊළඟ පේතවත්වත් පේතවත්ව නම සූකරමක පේතවත්තුව. ඊළඟ පේතවත්තුවත් පේතවත්තු කියැන ප්‍රේතියන් කතා ප්‍රේතියන් කියැන මිය පරලෝගිය. ඒකතියනත් මේ ඌරු හොටය තියන මේ පෙරේදේ දිබ්බං සුභාධාරේසි වන්න දහතු වේහාසයන් තිිට්ටසි අන්තලිකේ මුකංචතයේ කිමයෝ පූති ගන්ඳන්. කාදන්තකින් කම්ම කාසි පුබ්බේති පින්වත්නේ මේ නාරද්‍ය වාවිනාාස තම මේ ප්‍රේතියක් දැකි දැම් බලන්න මේ ප්‍රේත කතාව කියාගෙන යනකුට ඔබ මතකදකි මේ ප්‍රේතවත්තු ආරම්භේදී වර්තමාන කතාවක් කිව්වා. අර විඩිවැදිච මනුසික් ගැන. එතුර ඒ මනුසයා රන්දුරු ගහාාවකින් යනකුට කට කුණවිච්ච මේ ඌර ගොඩක් දැක්ක කියල කිව මේ වගේ සිද්ධි නේදමී ද කාලි කොහොමඉප දෙන ැතිද අද කාලෙ වැඩිපුර පදින ඇති මේවාගේ මැරිලා මැරෙන මිනිස්සු කටින් පවකොර ගැනීම තුළි දැන්සාමහරලාවට ස්වාමියයා බිරිඳ රඩුවෙනකොට බලන්න අම්මෝ සමට බිරිඳ ස්වාමයයක් ඇඟට කඩා පයින තෝ කනවා කියලා අපිට ඇහිල තියෙනවා තුො තමන්ඩ මේ කණ්ඩ ගෙනනල්ල දීලා තමාව පෝෂණය කරන ස්වාමියයා මේ දරුවන් වැදුව ස්වාමයානනිසා. පවුලකගේ වහලයක් ඇඩිඉන්න ස්වාමය නිසා ඒ ස්වාමියයක් ගැඟට කඩා පැල්ල කියන කතාටික බලන්න ඒ කියන්නේ සංසාරයක සතුරෝ වගේ වචනපිටකර ගනිමින් පවුල් කන ගෙවල් තියෙනව ලංකාව. ඊළඟට තමයි බීගත්ත ගමන් පිරිමිටික මේ ලෝක දහත්තු යන්තා කුණුහර පැත්්ද ඉතිවිශෝගතාව කියාගන්න බෑ තනයෙන් ඉතිවිශෝගාතාව කිවෝ කියන්න බෑ සුතරකිවෝ කියන්න බෑ. කුණුහරපනන් දන්නවා තුන් ලෝක ධාතුුවේම කුණු හරපටික දන්නවා. බීගත්ත ගමන් තමයි ඒ සබ්දකෝසේ මේ විවෘතරයන්න. ඕපනනවා. ඒරසි මුොළු ගමේ මිනිස්සු ඒ වචනටික හගන ඉන්දෝනු. මේ විදිර කටෙන් පවෞ්කලාට පසේ සිද්ධ වෙන දේවල්දදි හබලන්න ඌරු හොටයක් තියෙන ප්‍රේත ලෝක උපදිනවා. ඇයි ඌර ඌරා ඔය හොට ඇනෑන්න කන්නේම මොනවද ජරාවක්නේද. ඌර ඔය කටින් උලොවුලා කන්නෙම ජරාවන්නේ අනිත් අඇගේ අසූචයන්නේ හඔයඒ මනුසලෝක ඉද්දී අනිත් ඇගේ අසූචි කටෙන් කියපු ඇය තමයි එකගැ එකකයාගේ වැරදිකයන් එකෙක් නගේ අසූචිනිි ඒවා මේ කටින් කිව්වා උපතත් හැදුන ඒ කටින් අසූචි ගණ විදිහරමු. දැන් ඒ ඌරු හොටයක් ලැබුණට පස්සේ ඒ ප්‍රේතියාට අධෙක තිබ කියලා අද දෙකින් කන්න බෑමිහි. මෙහෙම අතින් ඇරගෙන කටරදගත්තවොත් ඒ කට යන්නතු බිමට වැටෙනවා කටෙන් බිමට වැටෙනෝ අනිවාරයෙන් කොේ හැරි තියෙන අසූචිකොඩක් අත් දෙක මෙ බිමතියාගෙන හොටෙන්ම උලාකයෝොත් ඉතරයි අසූචිටිකේ පෙරිතයට කන්න පුළුවන් කොහොමද කරමින් ඊර්වන්සේ දැම් නාරජස්න්නසි තවපෙරේති දැක්ක දිබ්හ සුභහ ධහරේසි වන්න දා තුලා ස්සනඟා දිව එක් වගේ වේහසයන් තිට්්‍රසි යන්තලික කලින්පිරීතය බිම දැක්කේ මෙහා දැන්න්නේ අහස. අහස මොකංචතයේ කිමයෝ පූති ගන්ධන් හප්පේ කට ගන්දස්සාරවැ ගන්දස්සාරයේ බෑ කාදන්තිකින් කම්ම කාසි පුද්බේති ඒ කට කුණුවෙලා පණුව කනවා. අනේ උඹ මොකක්ද සංසාර කරලේ කිය හවා. නාරද මහරතන් වන්සේ හඳ නගත්තා ඔබහන්සේ ජවිරාජයද්ද එහෙම කියලා ඇහිවි නෑ. නාරද මහරත වන්සේ ඇහුහ උඹ ොකක්ද කරපු කරමි කුණුවවෙච්චු ඌරු කටකින් පනුව වැක්කෙරි කෙරී ඉන්න උඹමොකක්ද කරපු කරමින්. ඊලංගෙි කියනවා ඉරසු පෙරේතියක් කියනවා සමනෝ අහන් පාපෝ දුට්ටවාචෝ. තපස්ස රූපූ මොකසා අසංඥතු ශ්‍රමණයන් වහන්ස මං ඉස්සර භික්‍ෂුව. මම ගොඩාක් නරක වචන කිව්ව කටින්. තපස්සි රූපූ මොකසා අසඥතු මම හොන්ඳශ්‍රමණයන් වහන්සේ නමක් විදිරි හිටිය කටේ කිසිම සංවරයක් නෑ. ලද්දාච මේ තපසා වන්න දහතු. මගේ තපස්යා නිසා එකන බ්‍රහ්ම චාරිකම සිල්වත්කම නිසා රත්තරං හඟක් ලවුණ දැන් බමසරයෙකු සුන්දර ඇඟගක් ලැබෙනවා. ඇයි ඇගෙන් පව්කරන්නේෙන්. ම කඩ කයිෙන් වැදි කරපුන ඇති නිසා මට ලස්සන ඇඟක් ලැබුණා මොකංච මේ පේසනියේන පූතින් කේලන් කියපු නිසා මට මේ කුණවෙච්ච ඌරු කටක් ලැබුණා. එතකොට මේ සරමණයා මේ කයි කරලතියන කාශ බුද්ධ සාාසන මේ එක ගමකට ගියා ට්‍රසේ ගමේ එක ආරාමයක තෙරුන්න්නාන්සෙල දෙන්න කිටිය මේ අආරාමය නැවතුනා තෙරුුණාන්සලකිව භික්ෂුව අපි හිටයම් පින්ඩ පාති තුන්නම පින්ඩ පාති ගියා රසට පින්ඩ පාතිය හම්බුවනා. රසට පින්ඩපාති හම්බුුණට පස්සේ මේ හාමුදුර ඇවෙල්ල කල්පනා කළ මේ ගමේ මිනිසු හරි හද්දවන්තයි. ඒ වගේ මේ ආරාමි ලඟින් දොලක් ගලාගෙනයනවා හරි ලස්සනයි විවේකයි. පින්ඩ පාතයත් හම්බේනෝ. ඉතින් මම් මෙහි නැවතිනවන හොදැයි ති මේ මහතෙරුන් අන්තෙල දෙන්නේ අටති මට ඉන්නබෑ පුොඩියෙකික් වගේ. මම් මොකක් හරි කල්ල මේ දෙන්න බිඳවල මෙහින් අවනෝ. කියලා. මෙයා මොකද කළේ දවසං. අර එක තෙරුන් ාසේ නමට කිව ස්වාමිනී මං මොකක්දතින් බහන්සට කියන්ඩත් බැයිතින් මේවා. නොකියත් බෑ නැයි තෙරුන් වවහන්ස. නැෑතින් ස්වාමිනස ඕන්නෑ නැයිතින් කියඩ අප කියන්නකිවා. කමන් නැන්ද කිවට කියන්න නෙතින්. අනේ බලන්න අර උන්වහන්සේ කියනවා මෙච්චර කාලයක් ඔබහන්සේ එක හිටියේ කරගණ්ඩ දෙයක් නැති නිසයි ඔබහන්සේ තරම් පාපිී ච්චාතියෙන නපුරු ශ්‍රමණයන් වහන්සේ තමක් මේ බුද්ධ හසයට නැතය ශාසනයත් විනාස කරන ඔබහන්සේ කියලා කියනවා මම නං විශවාස කර නෑ ඒවාට මට හුුණ කිව්. ඊට පස්ස කිව්වා අනේ භික්‍ෂුව ඔය මේ මොන කතා දඔය තෙරුන් වහන්සේ මං ගිහිකාලිඉඳලම අන්ද අඳරන මගේ යාළවානනි කවත් දාවත් උන්හන්සේ කටින් ඔයයා එකක් කියන්න. ඉරසිකෝ මට ස්වාමීන්නහස දුක ඒකයි. ඔබ වහන්සේ එච්චරම මේ උන්වහන්සේ විශ්වාසකරදදී කිව්ව මෙම කතාව. ඔබහන්සේ මේක විශ්වාස කරන්න එපා නමුත් හෙට උදේට බලන්න උන්නා සිදියයා කියලා කොහොමද කේලං කියන එක මේ කියනවා පුදුම විදිත් නෙක කියන්නේ ඊටවස හිමේට අනිත් හාදුර ළඟ රක් ගියා කිවස්වාවීනී මට මේක කියන්න විදිහක් නෑ ඇයි ඇයි මොකද කියගව නෑ ස්වාමන්නා සෝන් නෑම හිතේ දුක වැඩිකමට මෙයාවේ ඉතින් ඇයි විික්ෂුවෝ මොකක්ද ඔබහන්සේ අරහාහදුර විශ්වාසද අනේ මගේ ගිහි කාලිදන යාලවාන අනේ හාහන්දුරු දාහන සම්පතක්කේවා. බලන්ටික ඔබහන්සක විශ්වාසෙන්. මට ඒක අදදුක ඔහොම විශ්වාසේ තියන කෙනෙුට එහම කියන්නට වටේ නැයි මකද ඔබහන්සේ මහපාපී හැසිරන්තියෙන අනේ කරග්ඩ දෙයක් නෑ මිච්චර කාලයක් කිය ගණඩුන්න මං ආපුනිසායයාන්තම් ම හිතසන සගට පුළුවන් උන්නේේ ඔබහන්සගේ කෙරෙක්්ටුව මාතක කියලා කියල අරහන්දුර කිවනි මටත් විශවාස කරන්න බෑන හඳුරනිිකවෝ නෑ නෑ වඩ බෑ. ඒට සික බලන් ඔබහන්සගේ ශවාසය යට ඒහාන්දුරන් හිමි කන්නෑ කිව. එතුදට මුණ බලන්න කිවවා. දැන් ඔන්න පොඩ්ඩක් ෆ්ස් එක ඇවිල්ල හිතට පහු දෞද්දී පිඩ පාන්තේ යනකට අර කලින් හිනා වෙන්න. එතකුට අරය හිනාවෙන්න ඇතිකුට මෙයා හිතනවා අරහාන්දුර කීපක හරි. ත ඒ හාන්දුරුව මෙයා හිනාාවවෙන්න ඇතිකුට හිතනවා අරහාන්දුර කීවක හරි එදා පින්ට පාති කියලාව කතානෑ හැන්දෑහම දෙන්න ගියා. ඔය සාමාන්‍යෙන් බලවත් විශ්වාස බලවත් යාලුකං ඇතිවුණට පස්සේ පොඩ්ඩි දේෙන් දෙදර ලයනම්. ලොකූ දුරස්වීමක් එනවා. අපි බැඳෙන්න තරමට ප්‍රශ්නය බරපතලකම වෙඩි බැඳන තරමට බැඳනකත් එක නොවනති බෝට්නං ප්‍රශ්න සංසින්ධ වගෙන ඉන්නවා ඒකයි බුදුරජාන් වහන්සේ වදාළේ ප්‍රශ්නය චූටි ප්‍රශ්නේති කලබල නොවී යාුකන් කඩගන්න ඇති මිත්‍රය දුර බයි ක කිය බුදුරජන්සේ වදාලා. ඒයි කල්ල්‍යයානමිත්‍ර ගොඩ දුර්ල බයි කියලා කලබල වෙන්නේ එති මේ දෙන්නගේ ප්‍රශ්නය දුරදිග ගියඒ දෙන්නම ආරාම අතඇරලා ගිය අර හන්දුරුව තනි වුණක් කේලන් කියපු ඒරසේ ගම මිස් හඳුර කෝ අනිත් හඳුරනේ බලන්නකෝ මං කොච්චර කිව්වාද සමගිව ඉන්ද මේ බිඳෙන අයා සංසාරය දුක්වින්දා මේ ගොඩාකයි නිරේ ගිහිල්ල දුක්විඳනවා කියල මං අපාය ගැන්න විස්තර කොච්චර කිව්වාද රන්ඩුවන හරියට ලැජ්ජයි කියවා න්න ගියාකිව්ව පාත්තර තරම් දෙන්න අනි කමන් ඇති ඔබහන් සේහරි අපි ටන්ඩ අපිට ශ්‍රමණන්සෙනමක් වවෙඳ පුදාගෙන පින්කර ගන්න ඕන කොහොමද ඒ හාදුුරන්න වසංගතයක් බෝනා දෙ ඔය මේ වසංගත පැතිරිල්ලයන් ඒවාගේ වෛරස් වසංගතයක් හැදුුණ පිච්චෙන්ඩ ගත් තමන්කරපු පාපයේ කියලා මැරුණ නිරේ කාශය බුද්ධ ශාසනය නිරේගිය ඒ බුදුරජාණ වහන්සිේ පහළ වෙන්න ඔන්න වෙන්න කාලේ නිරෙන් ගොඩටාව පොළොුව ගව් හතක් වැඩිනක ලපායි. කට නිසා බඹසර රැක්කා. ඉනිසා බ්‍රහ්ම චාරිපව සේෂ්ටයි කෙලෙස් ඇවීම සේෂ්ටයි කට පරිසංකර ගැනීම අති සේෂ්ටයි. මොකද කයින් කොච්චර පින් කලත් ඒ පෙන්ටි කොක්කොම යටයවන්ට පුළුවන් කට අසංවරවීම පාපය. ඒසාංක් පුලුවන් කටින් පින්කරගන්න බලන්න මේ ඔහේ වාචාරකන් විහිලු කතා ඔහේ ඕපාදුූපකීකය ඉන්නැතුව. ඉච්චර භානකයි කටින් පවු කරනකව. දෙැන් අර එක රහතන් වහසේ නමක් පොඩ්ඩක් හිනා වෙනවා දැකලා එක ෑනකෙන මිනිහට පොඩ්ඩක් ඇඟින් තටු කොළ කිව බලනකු ඔයි සර්ගස් රෙක් වගේ. අරක් මිනිහත් කිව්වා කියලා. උපනෝ පංජීවිතයේ ගෑනු කෙනා සර්කස් කණ්ඩාෑමක කෙල්ලෙක් විදිර උපදින්. අර කොල්ල කොයිලෝ හිටිය තරකෙල්ලට ආසාවෙ සිටුවරෙක් වෙලා හිටිය ඇැවිල්ලා අරකෙල්ලම බැඳලයේ කොල්ල සර්කස් කරනවා. අපේ බුද්ධ සාාසනය රහත්වෙන්ට පිනති බිල සර්කස් කණ්ඩායමක කොමද වචනේ හ කියන එකත් ආපු හිෙටි කොහොමද. ඒ නිසා මේවා පිළිගත්තා හෝ නෙතා හෝ පිළිගත්තා හෝ නැතාහෝ කර්මේනවා තමාට. කර්මේනවා. දෙම් බලන වානයකේ අද්දීම් මෙ සහර මිනිස් වන්න්නවා ඉස්සරෙහින් දාන දාන වහනට බයිනවා. ඒ මිනිස්සු දන්නත් නෑමේ මේක බයිනවාකයෝ. කරෝධීන් නුවර ඉදල කොළඹට වානයන් හතාගොත්තොත් වහන සීයකටවත් බැන ැන්නේ මුන්ගේ තාත් අද ලයිසන් දුන්නන්නේ කල පටන් ගන්නවා. අනවශ්‍ය දේවා. එති ඒ නිසා කට නිසා ගොඩාකයි පවුරැස් කන ඊට පස කට ගඳයි ඊට පස්සේ කියනදේ කවුරුත් අහන් නෑ මනුසුලු කිපදුුණම් අන්නයගෙන් පුරා බැනුම් අහගන්නවා ඊළන්ට සමාජයේ පිළිකුල් චරිතයක් වෙනවා මේ අනිත් අයට නින්දා කිරීමඒ සම්පූර්ය ෆේස්ුබුක් එක ගත්තොත් එහෙම නින්දා සාගරයා අපහස සාගරයක් දාටතහරනද තෙරුම් වහන්සේලා බුද්ධ කාශව බුද්ධ සාාසනය අදත් නැද්ද කටහැකර උන්වහන්සේලා. අදත් නැද්ද කටේ කිසිම සංවරය නැත්තුව කුණුහරප මේ කිය කියයින්න ඒවාග විහිලු කරකර අව කැපෙන කවතා දෙපැත්ත කැපෙන කතා කිය කිය හිනාවින්න තෙරුන්හසේලා නැද්ද බන විදිහට ඒවාට හිනාාවීන්න තව පිරිසකුට නැද්ද මෙ නපායි මෙ නාපායි පිත් දෑ තම්ම ළඟ තියන තමන්ගෙම පන්සලේ තියනෙන පොත්කබඩ්ඩික තියෙන ප්‍රේතවත්ව කියවල පිළිගෙන නෑ. තෙරුන් වහන්සේ නමක් විදිහෙට මා ප්‍රකාශ කළ යුතු වචනය සංවර වියයුතුයි කියලා. ඊඩු බස්සේ ඔන්න දැන් මේ විදිහයට කුණු ගඳගහන සූකරෙක්. ඌරු හොටයක් තියෙන පනුවෝ දෙපැත්තිෙන් වැටන දෙැත්ති. අවැටනෝ ති මේ වගේ ශරීරයක් තියෙන ප්‍රේතයෙක් වෙලා ඉපදුනාා තයිදන්තයා නාරද සාමාන්ධී්ටන් ඔබහන්සිේමාව දැක්කනෙව අනුකම්පකායේ කුසලා වදයු මමේ අනුකම්පාවෙන් හොඳ හිතන් මේ කියන්නේ මා පේසුනං මාච මසා බහ අභානී අනේ කේලන්නං කියන්නෙපා බොරුනන් කියන්න දෙපා යක්හෝතුවන් හෝහිසි කාමකාමිණ ඔබ බලවත් දිවිරාජයෙක වෙන්න කැමැති දේවල් ලබන කියලන් නොකයා. ඊළඟට බොරු කියන්නේ නැතුව. දුොරු කේලමයි බොරුවයි කොච්චට සමාජය තියෙනවද මිනිසු කොච්චර පවුකරගන්න වද පිට රටවල් වලත් එහෙමි. අයි මේක මේ ලංකාවට සිංහල ජාතියට ඊළඟට බුද්ධහ ගමට එහෙම කතාවන්න වෙයි නේ තියන්නේ සංසාර සත්වයාගේ සසර ගමනම් ඉතින් ඒ නිසා ගොඩාක් මෙ වන්න දැන් සහලට මංඒ එකයකිවේ ල්ලා ඇඟ රත්තරම් පාට දිරිසිලාවොත් කට්ටිය වදිනෝ. ඒ නිසා තුනුරුවන් සරණ යනවා කියලා කියනෙක පින්වත්නීමේ හදවතයේ බුදුරජාන් වන්සිේ වඩහහින්දවා ගන්නවා කෙනෙක ලසි වැඩන්නන්නෙවෙ. ශාස්තෘන් වහන්සට පහදිනවාකිෙනක ලේසි වැඩන්නව දැන් සහට මං දැන්ක ප්‍රේතේ ගැ කිවරි කවරරි ක පපිලොවන මන මනහරි කලා කියන්න ගොයි ප්‍රේතයත් ම මොහරිරලා කියන්නකෝ. ම මරුණ කියල කියන්නකෝ. ම මැරුණි ශාස්තෘන්හන්සේ නිසා. ශාස්තෘන් වාන්සට ජීවිතය පූජා කරලා සාාතෘ වහන්සේ නිසානවී ශාස්තෘ වහන්සට ජීවිතය පූජා කරලා සත්්‍යය කියලා. ඇත්ත කියලා. රවටටන් නැතුව. නමුත් අදවෙන්නක්වත් ඒ ප්‍රේතයා, ඒ ප්‍රේතය අදහන කිසි කෙනකුට කියලා නෑ. මේ විමාන ප්‍රේතය කියලා අදටක් කියයනෙ මම වෛස්තරම දිවිරාජයකින් වරක් ගත්ත බලවත් තයක්ෂේ කියලාදම අදටක් කියන්නේ. දෙවදාාවඋන් වහන්සේ කියලා අදටක්කයන්. ඉතින් ඒ නිසායිඉතින් මේවා මේ පුළුවන් විදිහැටිතින් මේ තේරුම් ගණ්ඩඉතින් අපි ටිකකාලේෙන්නේ මැරණෙක්කෙන කෝම හරි මරෙනවා මැරෙන්න්න මොකක් කරික්‍රමයක් හැදෙනවා එක්කෝ ලෙඩක් දුකාක් එක්කෝවා සංගතයක් එක්කෝ සතුරුව දුරක් එක්කෝ බෝම්බයා එක්කෝ පිළිකාවා මොකින් හරි සත්ව මැරල්ලයන. එ අමනු සෝදුරක් ඊළඟ මේ ප්‍රේතවත් වව ඒ මේක පේතවත්වක් කියලා කියන්නේ හරි ලස්සන කතාවක මේ කතාවේ තියෙන්නේ අනේ පිට සිටතුමාගේ මිනි බිරික් හිේදිය දැඟව අප පෙල්ලගන්න මේ ප්‍රේතවත්තු වේ හතරවෙනි කතාව අනේිට සිටසතුමාගේ මිනි බිරික් හිටිය මේ මිනිබිරි හරි ඔන්න ඉරවාස කට්ටය එකතුවෙලා බෝනිික කදලදවන්න මැටිව මේ පිටිවලින් මොනුවර ඔය පිටිවර්ගයකින් හදල දෙන්න ඇතිවය ඒකාලති බොනරි පිටිවලින් තිරු පිටිවලින් හරි ඊර පස්සේ මේ පිටිවලින් චට බෝ බෝනිි එකේ කදල දන්න ඉතින් අර චූටි දෝනිි ලස්සන්න සල්ුවක් කර පිටි බබාට අන්දවල ඊළඟට චූටි කොන්්ඩ දෙකක් හදලා ඉතින් නලව නලොව ඉන්නවා කිරි දෙනවා ඊළඟට නලවනවා කවි කියයනවා නිදිකරවනවා ඇත්ත බබක් වගේ ඔහෝ මිඳල දවසක් මෙහෙම මේ හොල් ඉන්නවට ඔය පිටි බව වැටුුණම් වැටිලා ගුඩු වුණා අම් මේ අර කෙල්ල අඩනවා නවත්ත ගන්න බෑ අනේ පිට සිටිතුුමා දුවගෙනවා සියලූ දෙනවා නවත්තගණන්ඩ බෑ කෙල්ලගේ අනේ මගේ රත්තරං එකම දනි මැරුණනාම් කියර. නිරිවාසයන පිටි ුතුමා කිවවා දෝනී උපන් සත්වයා කෝමටත් මැරෙනවා මොනුව කරන්නද ඒ නිසා දෝනී අපි මේ වෙලා මෙහෙම කරමු මේ ඒ තමයි අපි මේ මේ පිටි දෝනි වෙනවි ධානය අද්‍යම බුද්ධප්‍රනමක මහාසංගරත්නට ධානයන් දිල පින් අනමෝදන්කරු ලා අන්ලන් වැඩ නෑ දන කියලකෙවා ඉරිවාස ඕන්නේ ආන්තන් නාඩ හිටිය එනන් දෝනි න්ට අන්ට මාතක භාග්‍යතුන් ාරාධන කරන්න. ිෙල්ලක් ගන්නන කියලා ුදු සිරිපා දල ස්වාමිණ හිට ඉඳල අප ගෙතරද මිය ගිය කෙකුට පිනක් අනුමෝදං කරට දානය පන්සීයක් සංඝයා සමඟ වඩින්නකවෝ. ඒරවසේ බුදුරජාණ වහන්සේ පන්සේයක් සංඝයා සමග ඒගෙ දෙට වැඩියා බලන්නක ඒ කාලේ අමුන්තු ලෝකයා අද කාලේ ඔොහොම එකක් වුුණාන පිස්සු ද ෝහේ ලරි කියලායි ඒවෙලාවේ බුදුරජාණන් වහන්සේ පන්සීයක් මහසංඝයා සමඟ ධනවලඳලා අනුමෝදනා ධර්ම දේශනාව කරනකොට කියපු ගාථටික තමයි මේ පේතවත් විතින්නේ පිට්ට දීතලික පේතවත් වූ කියලා යංකංචි චාරම්ම නං කත්වා දජ්ජහදානං අමච්චරී මොනොහරි මේ මසුරු නැති මනුස්සයා මොකක් හරි අරමුණක් මුල් කරගෙන දානයක් දෙනවා ග දාන දෙෙන්ට ආස කෙනට මැටි දරුවෙක් මැරුුණත් ධානයක් දෙරුම්.ඒගැන එයාට ඔන්න අර ධනදීම ආසා වනතියෙන එකට පොඩි අරමුණක් කියගන්නවා. පුබ්බ පේතයේ චාරබ්භ අතවාවත්තු දේවතා ප්‍රේතයක් මිය ගියාය මුල් කරගන දෙවියෝ මුල් කරගෙන පවා දන් දෙනවා. චත්තාරෝජ මහාරාජයේ ලෝකපාලයේ යසස්සිනෝ. කුවේරන් දත රට්හංච විරූපක්කං විරුල් හකං තේචේව පූජිතා හොන්ති දායකාච අනිප්හලා ඒ අය දන් දෙෙනවා දතරාෂ්ට, විරුඩ රූපාක්ෂ වයිශ්‍රවණ වයිශ්‍රවණ යනතම කුුවේර දෙවියෝ කියන්නේ ලෝකපාලක දෙවියෝ මුල්කරගෙන දානය දෙනවා පිහතුන මේක ඉස්සර දීලතියනකා ඒ තමයි සමහරලට අපිත් වර්තමානයේ අපිත් කරපු අවසතා තියෙනවා ඒ තමයි අපිට සාමාන්‍යයෙන් වයිශ්‍රවන දෙවියන්ට කාරණාවක් අපි කෙමමුකෝ බුද්ධ සාාසනය හෝ සිංහල ජාතියට හෝ මොකහරි අරබුදයක් පැමිණෙනකට අපි වයිස්ත්‍රව දිවිරජට සමහල්ලවට මතක් කරනම්. මතාක් කරන්න වහෙම. ඒ තමයි දානයක් දෙනවා. දානයක් දෙන්නේ එක්කෝ සංගයාට නැත්තං සෑකට කිරිහර පූජාවක්, බෝධියකට කිරිහර පූජාවක් එෙම නැතන් මොරු තැම්පූජාවක් එහෙම දීලා, ඒ පිෙන වයිශ්‍රවන දෙවිරාජයට අනුමෝදන් කරලා ඔබවහන්සේ වෙනුවෙන් මේ දානය දෙන්නේ මේ පෙන අනුමෝදන් වෙලා අපි මේ කියන කාරණාව ඔබහන්සේ සලකා බලන්ට කියල දමයික යන්නේ ඒක අත්තිශ්‍යයන් සාර්ථක කරමයා දෙවිය වෙනුවෙන් දන් දෙන එක ඇයි මතක නැද්ද වේළුකන්්ටක ගමට වේල්ුකන්ටක නන්ද මාතාව උදේ පාන්දරම නැගිටලා පරාන වර්ගේ සුත්ත නිපාතේ සජ්‍යයනා කර කරඉන්න කොට වෛස්‍රමණ දීවිරාජා අහස ඉඳලා අනුමෝදක් වෙලා කිව්වා නැගෙනය හෙට සාරිපපුත්ත මොග්ගල්ලලා උත්තමයා තුන්සියක් සංගයා සමඟ වලනවා ඔබ වහන්සේ නැගනය දන්දීලා මමා වෙනුවෙන් දන්දීලා පින් දෙණ කිව්. ඊර්වාසේ මේ නන්දමාතාව දානය හදලා සංගයට පූජ කළ මේ පින වස්ශ්‍රවණ දිවිරාජයට අනුමෝදන් වෙවක අනුමෝදන් කළලා ඒක තමයි දෙවියන් වෙනුවහිෙන් දන් දෙෙනවා කියන්න ද සුම සමන්ඳදවියන්ට කැමැතිනම්, කතර ගම දෙවියන්ට කැමැතිනම් ඇත්තරම සාර්ථක ක්‍රමයේ දේවාලයක් හදාගෙන මේ පහන්දල් වගෙන මිනි ගිියහොෝොල ඉන්නෙට වැඩිය විශාල්ල ධානයයක් පූජා කල්ල ඉතුමා වෙනුවෙන් අනුමූදන් කරනය එක. ඉක්මනට බැල්ම වැටෙනෝ. ඉක්මනට උපකාර සැලසෙනවා. ඉක්මට පිහිට වෙනවා. ඉතිං ඉස්සරත් තිවලතියෙන යි දෙවියෝ වෙනුවෙන් දන් දෙනය එක. එදවට එහෙම දන්දුුන්ට පස්සේ ඒ අයටත් ඒක යහපදා ධන දෙන කෙන නටත් නිස්්පලනෑ අනිවාර්රයෙන් දන් දෙන කෙනාට පින්ඵලේ එනවා මයි මේ සම්පූර්ණයම පින කියනවාවනේ මට යම්පිනක් රැස්සුනාන ඉතුරු නැතුව ඒ සියල්ලම අනුමෝදන්වා ඔබට කියනවනි දෙගුණතිගුණ වෙලා තමන්ගේ පින වැඩවෙනවා පින කියන්න එහෙම එකම් ඊට පස්සේ තියනවා නැහි රුන්නංවා සෝකෝවා යා චඥඥා පරිදේවනා තම් පේතා සත්හාය ඒවන් තිට්හන් තිඥාතයෝ. ඉතින් කියනවා මේ මනුසෙක් මැරුුණර පස්සේ ආඩ ඩා සෝක වෙලා වැල පිලානං ඇති වැඩන්න ප්‍රේතයාට කිසි වැඩක්නෑ ඇඩුව කියල කිසි වැඩක් නෑ. ඉතින් ඒ නිසා දැන් මොහොතක් හිතන්න ඒ තමයි අපි යන් කිසි අවස්ථාවක ඇඩුවෝත් අප අංකිතය අවථාව යන මරණයකති මිනිසු අඩනවනින් ඉතකුට හිතන්න පොඩ්ඩක් දවස් හතක් එකදිවට ඇඩුවල් අර මැරිච්චි කෙන මොහොතක්වත් තොලවස් සොලවනවද. දවස් හතක් එකදිගට ඇඩුවත්. මොහොතක්වත් ඇස් දෙිය ඇ අරිනවද මැරිච් කෙන නෑනේ. අ කියනවාක් හේ නැගිතින්න අම්ේ නැගිටන්න තාත්ත් නැගිතින්න අනේ මේ පොඩිදුව කතා කරන්නේ මේ පොඩිදුව අනේ ඇහැරල බලන්න්න කියලා තාත් අට ඇහිෙන්න්නෙවත් නෑනේ. එයා වෙන ලෝකෙකට ගිහිල්ලන්නේ. ඔොකූ මළඟදට ආපු අයහගෙනන්නෝ නර අඩනාය කියන දේවා ඉදුට ඇත්තනම අපි කියනෙවා අඩනඒවා යායට දැනින් නෑනේ එයටට දැන ෙත් නෑ ඇහෙෙත්නෑ එහට දැනින් න්නත් නැත්තම් ඇහෙ ෙට නැතම් මොක ද අපි සෝක කරන්නේ එයා තවල් ලෝකකට ගියාන ආපු තැන අපි දන්න න්නත් නැ ගිය තනක් දන්න ත් නෑ අයංචකෝ දක්කිනා දෙන්නා සංගම් හිසුප තිට්ටිතා බ ධනත් දුන්නානේ පිටි සිිතුමනි දෝනිස් සමඟ එදානයේ සංගයක් කෙරෙහිපීටියම්. දීගරත්තං හිතා යස්ස ටානසෝපකප්පතීති බොහෝකාලයක් හිතසුව පිණිස පවතින මහාම්පිනක් ඔබ මේ මොහොතේ රැස්කරගත්තා කියලා පින් අනු මුොදන් කරන අන්න කෙල්ලගේ ආන්තන් ඇඳිල්ලනෑ තිලා සාදුකාර දුන්න ඔය දෝනි පස්සෙ කාලක සොුවන් එඩැති. ඉදින් මිච්චර සාස්තුෘන් වහන්සේගේ ආසිරවාද ලබන මේ දෝනිී අනිවාරයම සෝතා පන්න වඩ ඇති. ඉතින් කොහමරි බදුරජාණන් පස්සෙ කාලෙක බුදුරජාණන් වහන්සේ මේ මේ දේශනා වදාල්ල අනුමෝධනා බණකිලවඩිනව මාසයක් ඒ ගෙදර දානෙන්. කොසෝ රජ්ජුරෝ කල්පනා කළා මේ භහග්‍යතුනාස මාසයක් වැඩිය නෑ රජමාලිගාවට අනිස්වාස සඇයි වැඩ නැතිම මෙහම සිද්ධිය අනිේශවාන්නාන්ස හිට ඉඳල්ලා රජමාිග දානයට වඩින්ට මාසයක් රජමාලිගාවයි. දැන් අනේ පිටි සිටිසුමායගෙදර මාසයයි රජතුමායි ගෙදර මාසයයි මාලිගාාවී මාස දෙකක් මිනිස්සුන්ට දාානි පූජා කරණ නෑ. මිනිස්සු දානට අරධන කළ තව මාසයක් ධානනි පූජා කළ පිටි දෝනි නිසා මාස තුනක් බුද්ධ ප්‍රමකු මහා සංගරත්නට දාානි පූජා කරලා තියෙනවා. ඉතින් එ හිස් දේවල්ද. ඒනිසා සමහරයය ගෙදර ප්‍රියමනාප බල්ලෝ මැරුුණට පස්සේ. මිනිස් වෙල්ල දාන දෙන ම ඉනාාරන්්‍යවෙල අසපුල්ලන එහහි වෙලා තියෙනවා මනං අනුම ෝදනා කරනවා. ොහොම සන්තෝසියෙන් අනුමෝදනා කරනවා. ආරම්මනය වස්තුව මොකක් වුණත් දන්දීම හොඳයි. කාරණාව මොකක් වුණා දන්දීම හොඳයි. නිසා බුදුරජාන් වන්සේ දේශනා කරනවා ගෙවල්වල ප්‍රශ්න වනත් වැඩිවෙනකොට තමන්ගේ ජීවිතය කරදර වුනත් එකදිගට වැඩිුවෙනකුට දාන දෙඩ කියනවා. දැන් සාමානෙන් ගවල් වල කරදර වැඩවෙනකට මිනිස්ස දාාන දෙ ෑ. වනාට ඇත්තරම ප්‍රශ්න යටයන්න්නේ ප්‍රශ්න සංසිඳෙන්ට එක ක්‍රමයක් තමයි කරදර පිට දන් දෙන්න ඕන. මම අඳරන එක ව්‍යාපාරික පවුලක් මෙයාල හොඳටම වැටුණා. සම්පූර්මය ධනය නැති වුණා ඊට පසේ දරුවන්ට කන්නඩ බොඩ දීලා ඒ නෝනයි මහතේ දවසට එකවේලක් කාලා ඒ අනිත් වේල් දෙකේ මුොදල ඉතුරු කලා. ඉතුරු කළ දවස් පහළවකට පස්සේ පස නමකට දානි පූජා කලා ඔයදිට මාස දෙකක්. එහම කළලා තුන්ව නිවාසයාල ලැබිණ තිබනයි මුදල් ලැබුණ ඩැන් අද වෙනකුට එයාල හොඳට ව්‍යාපරික් කටුතු කරගෙන ඉන්නවා නමුත් එයාලග ජීවිතේ නොකා නොබී දුන්න දානේ මැරෙන මොහොතෙසිහිවෙනවා. සල්ලි තියෙනකුට දන්දෙන්ට කාටත් පුළුවන්. අමාරුම වෙලා වෙදෙන දානේ මැරෙන මහොතෙත් මතක්කෙනවා. එනිසා දානය කියනෙ කහෙමෙක් තින් තමන්ඩ ම්‍යහපත පිනිසනේ කොච්චරකක්ද දන් දෙන එක මේ බලන්න ප්‍රේතුලෝක ඉපෙදිලා විඳින දුක්කන්දරවා. මේ පේතවත්ව ආරම්භ කලා විතරයි. ඉදිරියට තියෙන ප්‍රේතයන්ගේ කතා බලන්න හම්ෝ මේ සංසාරයට වැටුනොත් ඉවරයි. මිනිස්සු ඇයි මේ සතරාපායට බයි නැත්තේ. මේකට වැටුනොත් ගොඩේනවා බොරු සතරාපායට වැටුනොත් කන කැස්බෑවා විය සිදුරෙන් අහස බල්නවාගේයා මනුස්ෙක්වෙන එක. ඊළඟට තමයි මේ පේතවත්තු ඉදිරිට කියාගෙනයක තේරෙනවා. ගොඩා ප්‍රේතයොත් කයබිඳල්ල ඊළඟට වැටන්නේ සතරපායට. මේ ඔබ දන්න ඇති. ්‍රහ්මලෝකයේහිටපු බ්‍රහ්මේක් මැරිලලා ඊළඟට තිරිසගපායුපන්නා. බ්‍රහ්මියෝපවා ච්චර පහලට අද ඇදගෙන වැටෙනවන මනුස්සයෙක් සතරපායට වැටනිතින් ඉඩකඩගැෙන කවර කතාද. එනිසා උතුම් බුද්ධසාාසනයක් කම්භවිච්චි වෙලාවි මේ විදියට ශ්‍රීස අධහරමය ඔබට ඇහෙන වෙලාවී. කල්්‍යයාානමිත්‍රව මොනගහිච්ච වෙලාවේ. පිම් පෞගැන මෙච්චර කියල දෙන වෙලාවී. සිතයෙන්කයින් වචනෙන් පවුනං කරඩිපා. පෞවලට කැමැති වෙන්ඩිපා. පරණ වැරදි අත්හරලා? ඒවා ගැන සෝකවෙන්නැතුව තැවින්නැතුව පාර අලුත්කරගණ්ඩ. පාර වෙනස් කර ගන්්ඩ අලුත්කිෙනෙක් වෙන්ඩ, වැරදි හදාගත්තගෙනෙක් වෙන්න්ඩ, කටන්නං වැරදි වෙන්න දෙෙන්ඩිපා, කුණුවෙච්ච ඌරම් හොටයක් තියන ප්‍රේතිෙක් වෙලා නං ඉපදිෙන්ඩිපා. එනි සෞබ කාටත් කයිෙන් වචනයෙන් මනසිං සංවර වෙලා මේ ගෞතුම් බුද්ධ ාසනය පීට පිලිසර ලබන්්ඩ වාසනාව ලබේවායි එකහිතිං සිත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්න්නේ අද දවසේ දිවසිින්දුට උබියකරු සසර දෙ මේ විස්තර ඒ සංඝයා බුදුරජාණන් වහන් සිට දේශනා කරනවා බුදුරජාන් වහන් කියයා හිටිනවා බුදුරජාණන් වහන්සේ ඒ කරුණු මුල්කරගෙන ධර්ම දේශනා කරවවා ඒ අනු තමයි ප්‍රේතවත් වූ පාලිය මේ විදිහයට කුද්ධක නිකාඇත්තෙක රහතන් වහන්සේලා දරාගෙනාව බුද්ධ වචන විදිහයට තින් එනිසා මේ ප්‍රේත ලෝක දිවසිින්දුටවා නාරද මහරතන් වස දිවසිින්දුටවා බුදුරජාණාන්සිේ දිවසින්දුටවා. ඒ දිවසින්දුටු බියකරු සසර දහන් වැඩසටහනට අද දායකත්තුේ දරන්නේ ඇමෙරිකාවී පදිංචි පින්වා දනංජේ මහත්මය සහ උදාර වීරකෝම් මහත්ම ඇතුළු පවුලිසිියලු දෙනා. දෙ මේ පින්වතුන් බොහෝ පිං්‍රැස් කරගන්නවාද මේ ධර්මයාල කවුරු හරි. එක්කෙනේ කරි වැරද්දක් කදාගෙන සංවර වුණොත් අනේ එක්කනෙ දෙන්නේ කරේ දුගතති වැටින අරව වුණුත්. දුගතිර වැටනක න පින්ගතුන අත්භහූතදේ කවරුහරරි ගැලවෙන එක. එනිසා එක්කෙනෙක් හරි බේරුණු අපි උත්සහය ඔබගමි දරන්මදානය සපලයි ඔබට බොහෝ පින්දරැස්සනවා සියලු දෙවියෝ මේේ පින් අනමෝදන් වෙත්වා දිවියන් දදිවී අසුර වඩා වර්ධනය වෙෙත්වා පුුණ්‍යාන ෝදනමින් සතුට වන දෙවියෝ මේ ලක් දෙරන සුරකිත්වා රෝග අමනුෂ්‍ය දුර්භික්ෂාදී මේ බියවලින් මේ ලක් දෙරන තුරං කරලා ඒබිය නැති කරලා ලක් දෙරන ආරක්ෂා කරත්වා අහිංසක මිනිසුන් ආරක්ෂා කරත්වා ලෝකයේ වියසන දුරින්ම දුරු කරත්වා සියලු සැනසිිල් ඇතිකරත්වා දෙවියෝ සතු ටෙම්බී පින් අනුමෝදං එත්වා කියල පින් පමුළුවනවා ඒවාගේම දනන්ජයේ මහත්මයන් උදාර මහත්මයන් නමින් මිය පරලෝක ඥාතීන්ටත් ඔබ කවුරුත් නමේ මියගිය ඥාතෙන් මේ පින් අනුමෝදං විත්වා පරම පූජනය ගෞරණීය කල්්‍යයානමි තරපගේ පින්වත් ලොකුවාමින්න් වහන්සේ මේ පින් අනුමෝදන් මෙත්වා පින්ව ලොකුසාමීන් වහන්සේ නිදුක් නිරෝග දිර්ඝාශ සම්පත්තිය ලබත්වා ගරතර මහා සංගරත්නටත් අනගාරිකාම ඇනිවරුන්ටත් ඒවාගේ පැවිදිපේෂක දවා දරුවන්ටත් මේ පින් අනුමෝදන් වෙලා ගෞතම සසනේ ධර්මාවබෝධයට මේ පින් හේතුපකාර වේවා ඒවාගේ මරැස්කරගන්ටේ දුනාවු සීලුවූම් පුන් නිධරමයක් ඇමරිකාවේ පදිංචි පින්වත් දනංජයේ මහත්මයා ඒවාගේම උදාර වීරකෝම්මාත්මයා ඇ ඇතුළ පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදංවෙත්වා ඒඇත් අන්ඩ නිදුක් නිරෝගි සුවපත් භාවේ මේ පින් බලේ සුගති සම්පත්වය තමා නිවනස් සැලසේවා ඒවාගේම මෞද් දෙමව්පින් ඥාති බන්ධුමිත්‍රාදීන්ට ඔබ කාටත් මේ පින් අනුමෝදං වීවා ්‍රද්ධහරූපවාහනේ ලක්විරුගුවන් විදිලේ ර්මදාන පවත්වන සියල දිනාට මී පින් අනුමෝදන් වේවා සියලු දෙනාන්ට සිතකාය වචනය සංවර කරගෙන ගෞතුම් බුද්ධ සාාසනයේ කුසල් දහන් වඩන්ට මේ පින් හේතු පාරවේවා දුක්විඳින සසරින් නිදහස්වෙත්වා තිරුවන් සරණයි නමෝගුල. මෙවැනි වටිනාා ධර්ම දේශනා අනරමීමට ශ්‍රත්තා YouTube චනලේ සබස්ට්‍රයික් කකර සීනුව ලකුණු ඔබන්නා.